මේ පුුණ්‍ය භූමිය බලවත් භූමික්න මේ භූමියට ඇවිල්ල කවුරු හරි කෙනෙක් දෙවිවරුන්ට කතා කරලා කිව්වොත් මට මේ විදිහේ ප්‍රශ්න තියෙනවා ස්වාමිනි මං ගැන බලන්න කිව්වොත් එසැනින් දෙවිවරු අවධානය යොමු කරනවා. මේ පුණ්‍ය භූමිය තමයි මනුස්ස ලෝකයේ අතරින් දෙවිවරුන්ට පළවෙනියෙන්ම පෙනෙන භූමිය. වන්දනා නොකලත් මේ පුණ්‍ය භූමියේදී මේ මහසෑය දිහා බලාගෙන හිටියත් කුසල් වැඩෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වන් උන්වහන්සේගේ අනුහසට මේ ඉදිවුන මේ සෑය දිහා බලාගෙන හිටියත් අප්‍රමාණව කුසල් දහම් වැඩෙනවා. මේ ලංකාවේ ජීවය තමයි මේ මහසෑ රඳුන් වහන්සේ. මේ පාදම ළඟ දන ගහලා තමන්ගේ නළල ස්පර්ශ කරලා අදිස්ථාන ලබාගෙන ආශිර්වාදේ ලබාගෙන යන්න ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා වගේ අප්‍රමාණව කුසල් දහම් පුරා ගන්න මේ පින්නතුන්ට අවකාශය ලැබෙනවා. පින්නතුනි අතීත කතාවල තියෙනවා පුරා වෘතවල තියෙනවා මේ සෑයටම උඩින් තමයි සිළුමිණි සෑය දිව්‍යතලයේ ඉදි වෙලා තියෙන්නේ. ඒ සිළුමිණි සෑයට උදින් බ්‍රහ්ම තලයේදී උණු සළුමිණි සෑය තියෙනවා. එකම රේඛාවක කියනවා මේ සෑ තුනම ඉදි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ මේ රැඳී සිටින්නේ මහා බල සම්පන්න භූමියකයි. අප්‍රමාණව සැදැහැසිත් උපදවා ගන්න මේ පුණ්‍ය භූමිය මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වුණ පුණ්‍ය භූමියක්. ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා වැඩ හිටිය පුණ්‍ය භූමියක්. දසදහස් ගණනින් දෙවිවරුන් ප්‍රීති ഘോഷා කරමින් වැඩ හිටිය පුණ්‍ය භූමියක්. කරදරයක් ඇති වෙන වෙලාවට මෙතෙන්ද ඇවිල්ලා අදිස්ථාන කරලා යන්න බලන්න. මාසයක් දෙකකට සැරයක්වත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වඳින විලාසයෙන් ඇවිල්ලා වන්දනා කරලා යන්න. මේ පුණ්‍ය භූමිය වාඩි වෙලා පිරිත් සජ්ජායනා කරන්න ඔබට බොහෝ කොට කුසල් වැඩෙනවා. මේ මහ සෑය තුල වැඩ සිටිනා වූ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගේ අනුහස ඔබට ලැබේවා කියන අදහස ඇති කරගන්න. පස්සේ කාලේ මේ සෑය නැවතත් ප්‍රතිසංස්කරණය වෙනකොට අර ඉහළම තියෙන කොත් වහන්සේ තුල 98ක් සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. පින්වත්නි ලංකාවේ ධාතුන් වහන්සේලා මේ බොහෝ කාලයක් දෙව් මිනිසුන්ට යහපත පිණිස පිළිසරණ පිණිස වැඩ ඉඳලා අනාගත කාලේ ධාතුන් වහන්සේලා වන්දනා කරන ශ්‍රද්ධාවන්ත පින්නතුන් නැති වෙනකොට මේ ධාතුන් වහන්සේලා සෑයෙන් ඉහළ අහසට පැන නැගලා නාගදීපේට වැඩම කරලා මණික් ආසනිය මත වැඩ ඉඳලා ඒ ආසනිය පිටින්ම ඉන්දියාවේ ඒ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ වජ්‍රාසනිය මතට වැඩම කරලා පෙළහර පාමින් බුදු සිරුර මැවෙනකොට දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ලෝකේ පුරාම විහිදී සිටින්නා වූ කේස ධාතුන් වහන්සේලා දන්ත ධාතුන් වහන්සේලා ඒ වගේම මේ ලෝකේ විසිරී වැඩ සිටින නක ධාතුන් වහන්සේලා විශාල අබ ඇටයක් පමණ වූ ස්වල්ප වූ ධාතුන් වහන්සේලා පවා එකතු වෙලා එදා වජ්‍රාසනී මතදී ඉහළ අවකාශයේදී පෙළහර පාලා යමා මහ පෙළහර පාලා ජීවමාන විදිහටම භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුර මැවිලා එදාට ධාතුන් වහන්සේලා අතුරු දහන් වෙලා යනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණය කියලා. අපට බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ සකස් කර ගනිමින් වන්දනා කරන්න ලැබිලා තියෙනවා. හැමදිනාම සිත පහදවාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වන්දනා කරමු. අපගේ නමස්කාරය වේවා කියන අදහස ඇති කරගන්න.